අයිබෝන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛයා හරිදේ හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉඩම ගෙදර ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මදුෂ් පොලිසිය සමග සිදු වූ වෙඩි හෝමාරුවකදී මරුට පාර්ලිමේන්තුවට ශ්‍රී ලංකා දකුණු කොරියානු අග්‍රාමාත්‍යවරුන් අතර දුරකථන සංවාදයක් 22 වෙනිදා රාත්‍රී 7:30ට වෙනදී රෝහිත කියයි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත පවතින COVID-19 වසංගත තත්ත්වය හමුවේ තවත් පොලිස් බල ප්‍රදේශ පහක් සඳහා අද පසුරේ සිට යලි දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබුවා මේ අතර කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටා ඇති බස්නාහිර පළාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. අද දිනය තුල වාර්තා වූ රෝගීන් 60 දෙනා සමග මේ වන විට තෙවන රැල්ල තුලින් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 2222 දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 වෛරස් තත්ත්වය පැතිර යාම පාලනය කිරීමේ පියවරක් ලෙස කුලියාපිටිය පන්නල ගිරිඋල්ල නාරම්මල හා දුම්මල සූරිය යන පොලිස් බල ප්‍රදේශයන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි යලි දෙනුම් දෙන තුරු අදපස්සරුවේ සිට නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබුවා කුරුණෑගල පන්නල ප්‍රදේශයෙන්ද ඊයේ දිනේදී කොවිඩ් ආසාදිත කාන්තාවක් පිළිබඳව වාර්තා වුණා. පසුගිය දා දිවුලපිටිය ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගී වූ පන්නල ප්‍රදේශයේ තවත් කාන්තාවන් දෙදෙනෙක්ට රූපලාවන්‍ය කටයුතු මෙම කාන්තාව විසින් සිදු කර තිබෙනවා. එසේම ඊයේ දින ආසාදිතයෙක් ලෙස හඳුනාගත් මෙම කාන්තාව එම ගම් ප්‍රදේශයේ පැවති උත්සව කටයුත්තක් වෙනුවෙන්ද සහභාගී වී ඇති බවයි ප්‍රදේශීය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අපකල විමසීමකදී සඳහන් කළේ. පසුගිය දින කිහිපය තුළ කුලියාපිටිය ප්‍රදේශයේ දේවස්ථානයක පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වූ පිරිසක් හා ඔවුන්ගේ ආශ්‍රිතයින් 25 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස ඊයේ දින වන විට වාර්තා වුණා. මේ අතර ගම්පොළ මිල්ලගහ මුල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වීමත් සමග එම ප්‍රදේශයේ සංචරණ සීමා කිරීමට සෞඛ්‍ය අංශ අද කටයුතු කළා. බස්නාහිර පළාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකුටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. අදාළ නිලධාරියා කොවිඩ් රෝග ලක්ෂණ හේතුවෙන් පසුගියදා PCR පරීක්ෂණයකට භාජනය කර ඇති අතර පරීක්ෂණ වාර්තාවට අනුව ඔහු ආසාදිතයෙකු බවට තහවුරු වීමත් සමග ඔහුගේ සමීපතම ආශ්‍රිතයින් 11 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ අද කටයුතු කළා. මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අදාළ තවත් ආසාදිතයින් 60 දෙනෙකු පිළිබඳව අද පස්වරු පහ පමණ වන විට වාර්තා වුණා. ඉන් පුද්ගලයින් 35 දෙනෙකු කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයින්. මේ අතර කොළඹ නැවුතටාකාංගනයේ සේවයේ නිරතව සිට නිවසේ ස්වයං නිරෝධායන වෙමින් සිටි හංවැල්ල පහත්කම ප්‍රදේශයේ පුද්ගලයෙකුද කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. ඔහු ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමග ඔහු සමග සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් නිරෝධායන කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. මේ අතර වත්මන් කොරෝනා තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා සහ වැඩපළන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් එස් ශ්‍රේතරන් මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. අමාත්‍යාංශයක් හැටියට අපි හොඳ පෙර සූදානම්කින් හිටියේ ඉදිරියේ දින ඕනම අභියෝගයකට මුහුණ දෙන්න අපි සූදානම් වෙලා හිටියා. ප්‍රතිකාර අංශයෙන් ගත්තොත් රෝගීන් 100ක් ආවොත් අපි මොන මොන රෝහල්වලද ඇතුළත් කරන්නේ 200ක් ආවොත් 300ක් ආවොත් 500ක් ආවොත් සහ ඊට වැඩියෙන් ආවොත් මොන මොන රෝහල් පාවිච්චි
හරහා කරනවද කියලා කලින් හඳුනාගෙන හිටියා. ඒක හින්දා මේසා විශාල සංඛ්‍යාවක් ආවත් එය අපේ රෝහල් පද්ධතියට දරා ගන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි රසායනගාරංශයනුත් PCR පරීක්ෂණ සඳහා. ඒ වෙනකොට අපි PCR පරීක්ෂණ සාමාන්‍යයෙන් දවසකට 2000ක් පමණ කර කර හිටියේ. එක දවසක 9000ක් දක්වා අපිට කරගන්න පුළුවන් වුණා. පෙර අවස්ථාවලදී වගේම ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් සෞඛ්‍ය අමාත්‍යයන් සමග එකට අත්වල් බැඳගෙන ආසාදිතීන්ගේ කන්ටැක්ට් ට්‍රේසින් හොඳින් කරගෙන යනවා. ඒකින් හින්දා අපිට ඒ සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ. අමාත්‍යාංශයේ මගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කරා. ඒකෙන් මේ සියලු කටයුතු සම්බන්ධීකරණය වෙනවා, අධීක්ෂණය වෙනවා. The number of cases this year of COVID-19 මේ වන විට තහවුරු කළ කොරෝනා රෝගීන් මුළු සංඛ්‍යාව 5685ක් සුවපත් වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 3457ක් අද පස්වරු වන විට රෝහල්ගත කර තිබෙන කොරෝනා රෝගීන් ලෙස සැක සහිත රෝගීන් සංඛ්‍යාව 329ක් PCR පරීක්ෂණාගාර 24ක් මේ වන විට ස්ථාපිත කරලා තිබෙනවා මේ වන විට සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 398196ක් මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථාන 21ක් ස්ථාපිත කර ඇති අතර නිරෝධායන මධ්‍යස්ථානවල පසුවන ප්‍රමාණය सौख्य अमात्यांश विसिन निकुत्कल निरोधायन नीति अतुलत गैसट निवेदने अडंगु नीति सह रीति पार्लिमेंतु राधार नोवन्ने दै विपक्ष नायक साजित प्रेमदास महताद पार्लिमेंतु वेदी प्रश्न कला ईट पिलितुरु लबा दुन्ने सौख्य अमात्य पवित्रा वन्यारक्षि महात्मियाय सौख्य अमात्यवरिय ऑक्टोबर 15 වෙනිදා अति विशेष गैसट निवेदने प्रकाशयट पत्कल दिबे ඒ ගැසට් නිවේදනය තුල බොහොම පැහැදිලිවම ප්‍රකාශ කරලා තිබෙනවා සෑම අවස්ථාවකදීම මුව වැස්මක් පැලඳ සිටිය යුතුයි තැනැත්තන් දෙදෙනෙකු අතර මීටර් 1කට නොඅඩු සමාජ දුරස්ථභාවයක් පවත්වාගෙන යා යුතුයි කියන එක. ගරු කතානායකතුමනි මම ඔබතුමාටම බොහොම පැහැදිලිවම පේනවා මේ සමාජ දුරස්ථභාවය කියන නීතිය ඒ රීතිය මේ මොහොතේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් ඔබතුමත් මේ වෙලාවේ මුව ආවරණයක් නොපැළඳීම තුල ඔබතුමත් එක කඩ කරනවා. ඔබතුමත් එක කඩ කරනවා. මේ හදන රෙගුලාසි පාර්ලිමේන්තුවේ विपक्ष नायक निवेदन පොදු ස්ථානයේ කියන්නේ කොතනද කියන එක හරියටම ඒකේ අපි ඉන්ටර්ප්‍රිට් කරලා තියෙනවා. ඒකට පාර්ලිමේන්තුව ඇතුළත් වෙන්නේ නැහැ. මම ස්තුතිවන්ත වෙනවා මුළු රට ඉදිරියේම මුළු ලෝකයා ඉදිරියේම පවිත්‍ර අමතතුමිය කියනවා පාර්ලිමේන්තුව ඇතුළත එක නීතියක් එළියට එක නීතියක්. ඒක තමයි තුමිය කියන්නේ. මම කිසිසේත්ම කිව්වේ නැහැ පාර්ලිමේන්තුවට එක නීතියක් රටට එක නීතියක් කියලා. මම කිව්වේ ගරු කතානායකතුමනි පොදු ස්ථානය කියන්නේ කුමක්ද කියලා එම ගැසට් පත්‍රයේ අර්ථ නිරූපණය කරලා තියෙනවා. ඒ අර්ථ නිරූපණයට මේ පාර්ලිමේන්තුව වගේ තැන් ඇතුළත් වෙන්නේ නැහැ එළිය තනුවේ පොදු ස්ථාන කියලා අර්ථ නිරූපණය කරලා තියෙනවා. ගරු කතානායකතුමනි. ඔව්. මම ස්තුතිවන්ත වෙනවා මගේ මතක් කිරීමෙන් පස්සේ ඔබතුමත් මුවාවරණයේ පැලඳීම පිළිබඳව. දැන් ඒ ඔබතුමා කියන්නේ මෙතුමියගේ රෙගුලාසි අනුව. එතකොට අපි මේවා මේ ඉවත් කරගෙන කතා කරන්න පුළුවන්ද? පුළුවන්. එහෙමද? ඔබට උත්තර දෙන්න. පුළුවන්ද? ඔබතුමාගේ වගකීමක් තියෙනවා මේ රටේ පුද්ගලයෙක් විදියට සෞඛ්‍ය උපදේශ පිළිපැදීම. ගරු කතානායකතුමනි. ඒ කියන්නේ ගරු කතානායකතුමනි එක අතකින් මෙතුමිය කියනවා මේ ගැසට් පත්‍රයේ සහ නියෝග මේ ස්ථානයට අදාළ නැහැ මොකද මේක පොදු තැනක් නෙවෙයි කියලා. තවත් පැත්තකින් එතුමිය කියනවා අපිට වගකීමෙන් හැසිරෙන්නලු. මොකද්ද මේ දෙබිඩි කතාව? ගරු කතානායකතුමනි මේ ස්ථානයට ඒ ගැසට් පත්‍රය අදාළයි. ගරු කතානායකතුමනි මම එතුමියට උත්තර දෙන්න යන්නේ නැහැ මොකද එතුමියගේ කොහෙද යන්නේ මල්ලේපොල් කතාව මුළු රටම දැක්කා. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ පාර්ලිමේන්තු අවස්ථාව මේ රැස්වීම අවස්ථාව తాවකාලිකව නතර කරලා මේ දුරස්ථභාවයේ ස්ථාපනය කරලා මේ ගැසට් පත්‍රයේ රෙගුලාසි වලට අනුව මේ රැස්වීම ක්‍රියාත්මක කරන්න. ඒකයි අපේ ඉල්ලීම. විපක්ෂ නායකතුමාට මතක් කරන්න කැමතියි දෙවන ලෝක යුද්ධ සංග්‍රාමයේ ලන්ඩන් නුවරට බෝම්බ වර්ෂාවක් වැටෙද්දිත් පාර්ලිමේන්තුව රැස්ුණා. ඒ නිසා පාර්ලිමේන්තුව අපි කල් දාන්නේ නැහැ. මම කනගාටු වෙනවා මේ කෝවිඩ් වලට විරුද්ධව මේ හදපු රෙගුලාසි ක්‍රියාත්මක කරන්නට ඔබතුමාගේ නායකත්වයෙන් මේ පාර්ලිමේන්තුව අපොහොසත් වීම ගැන කනගාටු වෙනවා. හා බොහොම ස්තුතියි. विपक्ष नायक वर्यागे प्रकाशन बेन्म क्रियाकलापेद किसी सेत अनुमत कल नोहकी बब अमात्य रोहित अभय गुणवर्धन महता पवसनवा एयाद कोलबदी पेवती माध्य हमोकटेक्वेमेन
අපි 20 වන සංශෝධනය 22 වෙනිදා රාත්‍රී 7:00 වෙනකොට 3-2කට එහා ගිය බහුතර බලයකින් මේ සංශෝධනය අනුමත කරගන්න. ඉතින් මේ අවස්ථාවේ විපක්ෂ නායක එතුමා කියනවා මේ තත්ත්වය යටතේ පාර්ලිමේන්තු සැසිය නතර කළ යුතුයි. ඔහුට මතක නැහැ පරවෙනි කොරෝනා රැල්ල ඉතා උත්සන්න තත්ත්වයකට එනකොට එදා ඔහු පාර්ලිමේන්තුව විසුරුවා හැරියාට පස්සේ ඔහු කියන්න ගත්ත කරුණා කරලා පාර්ලිමේන්තුව රැස් කරා. විසුරවා හැරලා තියෙන පාර්ලිමේන්තුව කැඳවන්න කැඳවන්න කියලා රටේම කොරෝනා ව්‍යාප්ත වෙන වෙලාවක මේක කැඳවන්න කියලා සජිත් ප්‍රේමදාස මහත්තයා ඊළඟට ඔය කිරියල්ල මහත්තයා ඔය හිටපු ඔය උන්නහල ඔක්කොම ටික පුදුම ඇඟේ අමාරුවක් තිබුණේ අධිකරණයට යනවා පාර්ලිමේන්තුව නැවත රැස් කරන්න කියලා සජිත් ප්‍රේමදාස මහත්තයා අද අමතක වෙන රෝගය බෝ කරගෙන අද කියනවා මීටරේ පරතරේ නැහැ පාර්ලිමේන්තුව ඇතුලේ පාර්ලිමේන්තුව රැස් කරන්න එපා මෙහෙම විපක්ෂ නායකවරයෙක් මගේ දේශපාලන ජීවිතේට නම් මට නම් හම්බ වෙලා නැහැ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු මෙන්ම මද්රව්‍ය ජාරම් කරුවෙකු සමරසිං ආරච්චිගේ මදුෂ් ලක්ෂිත හෙවත් මකඳුරේ මදුෂ් අද අලුයම පොලිසිය සමග සිදු වෙඩි හොමාරුවකින් ජීවිතක්ෂයට පත් වුණා සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන සමරසිංහ ආරච්චිගේ මදුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මදුෂ් අදාළුයම පොලිසිය සමග සිදු වෙඩි හෝමාරුවකින් ජීවිතක්ෂයට පත් වුණා. අදාළුයම මාලිගාවත්ත පොලිස් පසමේ ඇපල්වත්ත නිවාස සංකීර්ණයේ අසලදී පොලිසිය සමග සිදු වෙඩි හෝමාරුවකින් මොහු ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිසිය සඳහන් කළේ. කොළඹ අපරාධ කොට්ටාසයේ භාරේ පසුබු මාකඳුරේ මදුෂ්කෙන් සිදු කළ ප්‍රශ්න කිරීම වලදී සැකකරුගෙන් අනාවරණය කරගත් තොරතුරක් මත සිදු කළ මෙහෙයුමක් අතරතුර මෙම වෙඩි හොමාරුව සිදු වී තිබෙනවා. මෙම වෙඩි හොමාරුවෙන් කොළඹ අපරාධ කොට්ටාසයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක්ද තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. මේ අතර මාකඳුරේ මදුෂ්ගේ මృత ශරීරය පිළිබඳ ස්ථානීය පරීක්ෂණයට එක් වූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනී සිල්වා මහත්මිය ඔහුගේ මృత ශරීරය නීත්‍යානුකූල බිරිඳට බාර දෙන ලෙස කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කර තිබෙනවා 2019 පෙබරවාරි 5 වනදා එක්සත් අරාබියේ රාජ්‍යයේ ඩුබායිහි පැවති සාදයක් අතරතුර ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවටගෙන රඳවා ගනු ලැබූ මදුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මදුෂ් එරටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව 2019 මැයි මාස 5 වන ගුවන්තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අතරංගුවට ගනු ලැබුවා. ඔහුව කොළඹ අපරාධ කොට්ටාසය වෙත බාර දෙනු ලැබුවේ පසුගිය 16 වනදායි. එහිදී ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම මත පසුගියදා කොටිකාවත්ත ප්‍රදේශයේදී හෙරොයින් මාත්‍රාවි කිලෝග්‍රෑම් 10ක් පොලිසිය විසින් සොයා ගනු ලැබුවා. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේද වාද විවාද ඇති වුණා. අර ඊයේ මාකන්දුරේ මදුෂ් කියන විශාල චෝදනා ගානක් තියෙන පුජ්‍යලයා මරලා දාලා තියෙනවා. මේක මේ රටේ නීත්‍යානුකූල ක්‍රමවේදයක් තියෙද්දි බල්ලෝ බලල්ලෝ වගේ මිනිස්සු මරලා දාන තැනට මේ රටේ එන එක මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච එකම නීතියක් එකම රටක් කියන එකද කියන කාරණාව අපි අධිකරණම තුමාගෙන් අමාත්‍යම උත්තර දෙන්නේ කතානායකතුමනි මේ ප්‍රශ්නේ අදට අදාළ දෙයක් නෙවෙයි කල් ගන්නවද එම නිසා එම තොරතුරු ලැබුණා මෙදිරිපත් කරනවා මේ දීවන්නාවේ කුඩු ව්‍යාපාරිකයෝ ඉන්නවා කියන එක මදුස්ගේ කටින් පිට වුණයි කියන එක honorable member your time is up please wind up අද මදුස් ඝාතනයේ පස්සේ මොකද්ද කරේ ඒ සියලුම කුඩු ව්‍යාපාරිකයන් සහ ඒ දේශපාලඥයන්ගේ නම්ද ඒව හැඟවීමක් කරා මරා දැන් මේක දැන් අපිට දැන් ප්‍රශ්නේ මේ මදුස්ගේ මරණය නෙමෙයි මේක අපිට බොහොම පැහැදිලි මේක ජවනිකාවක් මේක හරියට අධ්‍යක්ෂණය කරලත් නැහැ පොලිසිය මට ඒක ඇතුළේ තියෙන කනගාටු මේ මේක අධ්‍යක්ෂණය ෆේල් නිෂ්පාදනය ෆේල් ඒක ඔයිට වඩා දක්ෂ විදිහට අධ්‍යක්ෂණය කරන්න තිබුණා මදුස්ගේ ඝාතනය හරහා මේ රටේ කුඩු ව්‍යාපාරම් කරපු දේශපාලන සම්බන්ධකම් තියෙන දේශපාලඥයෙක් අද සතුටු වෙනවා මදුස්ලව ආරක්ෂා කරපු දේශපාලඥයෝ කොහෙ හෙලිදර වුණාද CID යටතේ වසරකට අසන කාලයක් හිටියා කො මදුස් හෙලිදර කරපු තොරතුරු කො ඒ හෙලිදර කරකට දේශපාලඥයන් නං අප සෝදානම් විශේෂ ප්‍රවෘත්තියක් මේ වරේට අපිට ලැබෙමින් පවතිනවා එම ප්‍රවෘත්තිය වෙත යොමු වන්නට අප දැන් සූදානම්. ඔව් අපට මේ වන විට ලැබී තිබෙනවා නවතම කොරෝනා රෝගීන්ගේ වාර්තාව ඒ අනුව මේ මොහොත වන විට අපට වාර්තා පනවා නව රෝගීන් 120 දෙනෙකු වාර්තා වී ඇති බව COVID-19 වෛරසය වැළඳුණු නව රෝගීන් 120 දෙනෙකු මේ වන විට වාර්තා වී ඇති බවට තොරතුරු වාර්තා වනවා ඒ අනුව අද දිනය තුල වාර්තා වී ඇති සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 180ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා මෙම අද හමු වූ රෝගීන් අතරින් රෝගීන් 37 දෙනෙකු
නිරෝධායන මධ්‍යස්ථාන තුලින් වාර්තා වී ඇති අතර සමීපතමින් 83 දෙනෙකු ලෙස වාර්තා වන බව අපිට සෞඛ්‍යංශ විසින් තොරතුරු තහවුරු කරනවා. ඒ අනුව මේ වන විට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව අද දිනය තුල පමණක් COVID-19 වෛරස ආසාදිතින් සංඛ්‍යාව 180 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විශ්ව නිවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබුවා. නිවේදන අංක 2 ආණ්ඩුක ව්‍යවස්ථාවේ 121 එක ව්‍යවස්ථාවනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවීමේ අභියෝගයට ලක් කරන ලද 20 වන ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනයේ නැමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි. පනත් කෙටුම්පත ආණ්ඩුක ව්‍යවස්ථාවේ 82 එක ව්‍යවස්ථාවට අනුකූල වන බවත් ආණ්ඩුක ව්‍යවස්ථාවේ 82 පහ ව්‍යවස්ථාවට අනුව විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කිරීමට අවශ්‍ය වන බවත් ජනමත විචාරණයකදී ජනතා විසින් අනුමත කළ යුතු බවත් එසේ වුවද 3 සහ 14 වගන්තිවල ඇති අනනුකූලතාවයේ යෝජිත කාරක සභා සංශෝධන ප්‍රකාරව සංශෝධනය කිරීම මගින් ඉවත් කර ගැනීමට කළ හැකි බවත් 5 වන වගන්තියේ ඇති අනනුකූලතාවයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය දක්වා ඇති ආකාරයට සුදුසු පරිදි සංශෝධනය කිරීම මගින් ඉවත් කර ගැනීමට ගැනීම කළ හැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් තීරණය කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින කාර්යසටහන් දැක්වෙන නිල වාර්තා මුද්‍රණය කළ යුතුයයි නියෝග කරමි. ප්‍රතික්ෂේප කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස් සත්නායක මහතා පවසනවා. සමගි ජන බලවේගයේ හැටියට 20 වෙනි විවස්ථා සංශෝධනය අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. අපි කියන්නේ 20 වෙනි සංශෝධනයක් වුමනා නැහැ. 19 වෙනි සංශෝධනය අපිට තිබෙනවා. ඒ 19 අඩුපාඩුකම් හදන්න සමගි ජන බලවේගයේ සූදානම්. අපි කියන්නේ 20 වෙනි සංශෝධනය සම්පූර්ණයෙන්ම හකුලා ගන්න ක්‍රියා කරන්න. ඒ 20 වෙනි සංශෝධනය හරහා ගොඩනගෙන බරපතලම තත්ත්වය තමයි තවත් පොල් පොට් කෙනෙක් නිර්මාණය වෙන්න උත්සාහ කරනවා. තවත් හිට්ලර් කෙනෙක් නිර්මාණය වෙන්න උත්සාහ කරනවා. කෙවින්දුලා විමල් වීරවන් චලා විජේදාස රාජපක්ෂලා වාසුදේවල ගම්මන්පිල මහත්තයලා ඇතුළ කිඳර පිටර නොදුන්නට ඇතුළ කිඳර තියෙනවනේ. එතකොට මේ අය තමන්ගේ කොන්ද තමන්ගේ හෘද සාක්ෂිය මන්ත්‍රීවරයෙක් විදියට කොතනද තියෙන්නේ කියන එක අපිට බලා ගන්න පුළුවන් අවස්ථාවක්. ඒ වගේම මේ ආණ්ඩුව බලයට ගේන්න ඉදිරිපත් වෙච්ච ස්වාමින් වහන්සේලා අද මේකට විරුද්ධ වෙනවා වගේම පොඩි පොඩි සිල්ලර අයිසින් කෑලි වලට අහු වෙලා ඔබ වහන්සේලා ආපස්සට අඩියක් ගන්නවද කියන එක අපි මේ වෙලාවේ අහන්න කැමතියි. ඒ වගේම මේ එක්සත් ජාතික පක්ෂය තමන්ගේ මන්ත්‍රීවරයා පත් කරලා නැහැ. 20 වෙනි සංශෝධනයට ව්‍යංගයෙන් සහයෝගය දීලා ආණ්ඩුවට තාපාරක් සහයෝගයක් දෙන්නද කියන එක තමයි අපට දැන් සැකයක් මතුවලා තියෙන්නේ. 19ද 20ද දේශපාලන වේදිකාවේ පළවුව තවත් අදහස් කිහිපයක් දැන් විසිවන ව්‍යවස්ථා සංශෝධනයේට විරෝධතාවය පළ කරමින් සමගි වනිතා බලවේගය අද විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සමගි වනිතා බලවේගය සඳහන් කරන්නේ මෙම ව්‍යවස්ථා සංශෝධනයේ මගින් විධායකයේ මත අධික බලයක් කේන්ද්‍රගත වීම හේතුවෙන් මෙරට කාන්තාවන්ගේ සහ දරුවන්ගේ අභිමානය ආරක්ෂා කිරීම සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වන අරගලය තවදුරටත් අවධානමකට පත්විය හැකි බවයි. මේ අතර විසිවන ව්‍යවස්ථා සංශෝධනයේ පිළිබඳ විවිධ පාර්ශවයන් අද දිනේද අදහස් පළ කළා. ජනාධිපතිතුමා ආගමදිතුමා එමෙති එමෙතිවරු මහානායක ස්වාමීන් වහන්සේලා බැහැ දකින්න වෙලාවල් වල ආට පිරිකර පූජා කරලා පිරිත් නූල් එහෙම බඳවා ගන්නා අවස්ථා හැම එකකදීම ඔවුන් කියන දේ තමයි ස්වාමීනි ඔබ වහන්සේලා කියන හැටියට තමයි අපි කටයුතු කරන්නේ. නමුත් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ වැනි අතිශයම වැදගත් බරපතල තීන්දුවක් තීරණයක් ගන්න වෙලාවේ ඉතින් භික්ෂුන් වහන්සේලාගේ අදහස් අහපු බවක් අපි දැක්කේ නැහැ. ඊයේ අමාත්‍ය මණ්ඩලයේ තුරදී සිදුවුණු සංශෝධන ගැන සතුටට පත් වෙන ගමන්ම දිතුරට වෙසි භාවය වැනි වගන්ති තවදුරටත් ඉදිරිව තිබීම පිළිබඳව අවධානය යොමු වෙලා තිබෙනවා. අපිට ගගවෙලිය හැකි දේවල් තියෙනවා ගගවන්න බැරි දේවලුත් තිබෙනවා. ප්‍රශ්න එකක් දෙකක් තියෙනවා ඉතුරු වෙලා. ඉත පුරවැසි භාවයේ තිබෙන පුරවැසියන් රාජ්‍යයක් අපේ රටතුල ඉන්නවා. උන්ට ඡන්ද බලය තිබෙනවා. ඒ නිසා ඡන්ද බලය තියෙනකොට අරුම ව්‍යවස්ථාවේ අත්කඩ කිරීමේදී ඡන්දය දීමත් ඡන්දයේ හිමිකමත් එවගේ තීරීපත් වීමේ හිමිකමත් දෙකම එකට තිබෙනවා. එක රාශිය දෙපැත්තක් කියලා තර්කයක් තියෙනවා ව්‍යවස්ථා පිළිවෙල. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේදී දිනාගත් අවම ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයත්
විසිවන සංශෝධනය තුලින් හැකිරෙන බව තමයි අපි ජාතික විද්වත් සංවිධානයේ හැටියට දකින්නේ. ඇයි මේක ගෙනාවේ? කොහොමද ගෙනාවේ? ඉතිහාසයේ මෙවැනි අනපනත් බලය සම්මත කරගෙන වෙච්ච කාරණේ මොකක්ද? අද ලෝක පරිමාණයෙන් සිද්ධ වෙන්නේ මොකක්ද? මේ කාරණේ තේරුම් ගත්තොත් ඔබට ඔබේ බුද්ධිය පහළ වෙනවා නිසකයි. රජයක් ජනතාවට අකාරුණික වී 20 වෙනි සංශෝධනයක් ඉදිරිපත් කරලා ජනතාවට තිබෙන ප්‍රශ්න වේලාවේදී පිළිහිටවීම වෙනුවට ජනතාව ලොකු අකරතැබ්බයකට මුහුණ දාන්න සිද්ධ කළා තිබෙනවා. අවසානයේ මිනිසුන්ට වහබොන්න ඇති කරන තත්වයක් ගේන්න අපි සූදානම් නැහැ. ඒ නිසා 20 වෙනි සංශෝධනයෙන් කිසිසේත්ම ඒ ජනාධිපතිතුමා ඉල්ලන බලතල දෙන්න විදියක් නැහැ. ගම සමග පිළිසඳර වැඩසටහනට සමගාමීව මාතලේ විල්ගමුව හිමිලියකඩ යටිතල පහසුකම් සංවර්ධනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ආරම්භ වී තිබෙනවා. අත්‍යවශ්‍ය ඉදිකිරීම් සහ සේවා පහසුකම් සැපීමට ප්‍රමුඛතාවය දෙමින් ගම සමග පිළිසඳර වැඩසටහන කඩිනමින් ක්‍රියාවට නංවන ලෙස පසුගිය ඔක්තෝබර් මාසයේදී මාතලේ දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ගම සමග පිළිසඳර දෙවන වැඩසටහනට සහභාගී වෙමින් විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගැඹුරෝය, ලේඩියන්ගල, අලියාවල, වෙහෙරගල, හිඹිලියාකඩ සහ අවට ප්‍රදේශ ගණනාවක ග්‍රාමීය ජනතාව හමු වූ ජනාධිපතිවරයා ඔවුන්ගේ දුක් ගැන විලි සවන් දුන්නා. ජනතාවගේ ඉඩම් අයිතිය, පානීය සහ වගා ඇතුළු තවත් ගැටලු රාශියක් ජනාධිපතිවරයා වෙත මෙහිදී ඉදිරිපත් කර තිබුණා. දීර්ඝ කාලයක සිට නොවිසඳී ඇති හෙට්ටිපොළ නගරයේ ඉඩම් ඔප්පු ගැටලු निराකරණය කිරීමද මේ වන විට ආරම්භ කර තිබෙනවා. හිඹිලියකඩ ගම්වාසීන් භුක්ති විඳින ඉඩම් සඳහා ඔප්පු 110ක් සකස් කොට ප්‍රදානය කිරීමට සැලසුම් දියත් කර ඇති අතර හිඹිලියකඩ ප්‍රාථමික විද්‍යාලයට නව පන්ති කාමර ගොඩනැගිල්ලක් සහ ගුරු නිවාසයක් ඉදිකිරීමද යුද හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් මේ වන විට සිදු වෙමින් පවතිනවා. සියලු ව්‍යාපෘති තෙමසක් ඇතුළත නිම කොට ජනතා අයිතියට පත් කිරීම සඳහා ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ දකුණු කොරියානු අග්‍රාමාත්‍යවරයා අතර අද පෙරවරුවේ දුරකථන සංවාදයක් සිදුව තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ දකුණු කොරියානු අග්‍රාමාත්‍ය චුන්ග් සයි කියුන් මහතා අතර මෙම දුරකථන සාකච්ඡාව අද පෙරවරුවේ පැවැත්වුණා. එහිදී අධ්‍යාපන සංචාර හා නව ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් දෙරටේ අග්‍රාමාත්‍යවරුන් සාකච්ඡා කර තිබෙනවා. අන්‍යෝන්‍ය අවබෝධය මත ද්විපාර්ශ්වීය උනන්දුවක් දක්වන අංශ ගණනාවක් පිළිබඳව මෙහිදී අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරුන් දෙපළ දෙරට අතර සම්බන්ධතා වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවයන් ගැන විශ්වාසය පළ කළා. පසුගිය මහ මැතිවරණයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුම් එක් කළ දකුණු කොරියානු අග්‍රාමාත්‍ය චුන්ග් සයි කියුන් මහතා ශ්‍රී ලංකාව සමග ද්විපාර්ශ්වීය සම්බන්ධතා තවදුරටත් ඉදිරියේදී ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර තිබෙනවා. කොරියානු ජාත්‍යන්තර සහයෝගතා ඒජන්සිය දැනටමත් සහයෝගතාවය ලබා දෙන ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන්ද රාජ්‍ය නායකින් දෙපළ මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කරනු ලැබුවා. COVID-19 වසංගත තත්ත්වයේ පාලනය වී ගුවන් ගමන් යථා තත්ත්වයට පත් වූ විගස ශ්‍රී ලංකාවේ ආයෝජන කිරීම සඳහා කොරියානු ආයෝජකින් දිරිමත් කිරීමට සහාය ඉල්ලා සිටින බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොරියාව ඔස්සේ ශ්‍රී ලංකාවට ක්‍රියාත්මක සංචාරක අවස්ථා ඉහළ දැමීමේ අවශ්‍යතාවයද පෙන්වා දුන්නා. COVID-19 තත්ත්වයේ පාලනය වහාම ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දකුණු කොරියානු අග්‍රාමාත්‍ය චුන් සයි කියුන් මහතාට ආරාධනා කළ අතර දකුණු කොරියානු අග්‍රාමාත්‍යවරයා මීට පෙර කිසි දිනක ශ්‍රී ලංකාවට නොපැමිණි බව සඳහන් කරමින් මෙරට සංචාරය කිරීම සඳහා කැමැත්ත පළ කරනු ලැබුවා. ආහාර හා ඖෂධ සඳහා භාවිතා කරන මිලිලීටර් 20ට හෝ ග්‍රෑම් 20ට අඩු පොලිතින් හා ප්ලාස්ටික් වලින් නිෂ්පාදිත ශැෂේ ඇසුරුම් තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. 2021 ජනවාරි පළවෙනිදා සිට ක්‍රියාත්මක වෙන පරිදි ප්ලාස්ටික් ඇසුරුම් වර්ග ගණනාවක් තහනම් කරන්නටත් ඒ සඳහා විකල්පයන් හඳුන්වා දෙන්නට. මුලින්ම ගත්තොත් පොලිඑතිලින් ටෙරෆලේට් නැත්නම් PET කියන නැතිව හඳුන්වන ප්ලාස්ටික් වර්ගයත්, පොලිවිනයිල් ක්ලෝරයිඩ් නැත්නම් PVC යනුවෙන් හඳුන්වන ප්ලාස්ටික් වර්ගයත් ඇසුරුම් ලෙස රසායනික ද්‍රව්‍ය හෝ කෘමිනාශක ද්‍රව්‍ය ඇසුරුම් කිරීම සඳහා භාවිතා කිරීම තහනම් කරන්න තීරණය කළා. ඒ වෙනුවට වීදුරු හෝ වෙනත් සුදු සමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත ඇසුරුම් භාවිතා කළ යුතුයි කියන එක විකල්පයක් ලෙස යෝජනා කරා. ඒ වගේම මිලිලීටර් 20 නැත්නම් ග්‍රෑම් 20ට අඩු පොලිතින් සහ ප්ලාස්ටික් වලින් නිෂ්පාදිත ශැෂේ ඇසුරුම් තහනම් කිරීමට තීරණය කරා. හැබැයි ඒ තහනම ආහාර සහ ඖෂධ සඳහා බලපාන්නේ නැහැ. ඒ වගේම ප්ලාස්ටික් වලින් සෑදූ විවිධ හුලම් පුරවන සෙල්ලම් බඩු
තහනම් කරන්න තීරණය කරා. එතනදී බැලුන් බෝල වර්ග සහ දියමත පාවෙන සෙල්ලම් බඩු තහනමට ලක් වෙන්නේ නැහැ. සෞඛ්‍ය ප්‍රතිකාර සඳහා යොදා ගන්න ප්ලාස්ටික් කොටන් බඩයක් තියෙනවා. ඒක හැරුණුකොට අනිකුත් ප්ලාස්ටික් කොටන් බඩ තහනම් කරනවා. ඒ වෙනුවට දිරාපත් වන අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරන කොටන් බඩ භාවිත කරන්න පුළුවන් වෙනවා. ජනතාව හැමෝම අපි බඩු මිල අඩු කරන්නවත් එහෙම නැත්නම් වෙන කාර්යයකට නෙමෙයි 3/2ක බලයක් ඉල්ලුවේ. විශේෂයෙන්ම මේ පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයකට එසේ නැත්නම් අලුත් තම ව්‍යවස්ථාවක් ගෙන ඒමට මේ රටේ ජනතාවගෙන් බලය ඉල්ලුවා. අපේ ඉදිරි වැඩපිළිවෙල වලට යම් යම් බාධාවන් වෙලා තිබෙන යම් වගන්ති 19 වෙනි සංශෝධනයේ ඉවත් කර 20 වෙනි සංශෝධනය ගෙන ඒමට ආයතන අද පාර්ලිමේන්තුවේ ප්‍රකාශයට පත් වුණා. පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් තවමත් නිදැල්ලේ සිටින බව පොදු බලසේන සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලුබ්‍රාතේ ඥානසාර හිමියන් පවසනවා. පාස්කු ප්‍රහාරයේ සම්බන්ධයෙන් වඩා බරපතලම චෝදනා ලැබුණු මහා මොළකරුව සියලුම දෙනා දෙලි රිෂාඩ් බදුදින් අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම ගැන අපි සතුටු වෙනවා. ඒ විතරක් නෙමෙයි අපි හිතනවා දේශපාලන ඇඟිලි ගැහිම් වලින් තොරව ඔහුට එරෙහිව නැගුණු චෝදනා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරයි කියලා. දැන් ඔහු අත්අඩංගුවට ගත්තේ ඊයේ දෙහිවල ප්‍රදේශයේදී. එතකොට එතන විශේෂ පල්ලියක් පිහිටලා තියෙනවා. ඒක තව්හීද් ජමාත් සම්මිදානටයි පල්ලිය. ඒ තව්හීද් ජමාත් සම්මිදානටයි පල්ලියට ගිහිල්ලා වන්දනාමාන කරලා තමයි තාජ් සමුද්‍රා හෝටලයට බෝම්බය තියන්න හිටපු ත්‍රස්තයා ජමීල් නැමැත්තා. ට්‍රොපිකල්ින් නිවාරු නිකේතනයේදී මේ බෝම්බේ පුපුරවා ගන්න. එතකොට අපි දන්නේ නැහැ මේවා අතර තියෙන සම්බන්ධය. ඉතින් ඒ නිසා මේ බදුරුදීන්ගේ අත්අඩංගුවට ගැනීමත් එක්ක මේ අලගිය වැලගිය මුලගිය තැන් සියල්ලම සෙවිය යුතුයි කියලා අපි ආණ්ඩුවට යෝජනා කරනවා. එම පොතත් සමගින් අපගේ රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා. අලි තමන්නේ හිට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති තුලින් ඔබට සුබම සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.